निरीक्षण අද අපි දන්නවා අපිට මේ ඇඳන් වල ධාරිතාව වැඩි කර ගන්න ඕනේ. ඒ සඳහා රජය එක පැත්තකින් ක්‍රියාත්මක වෙනවා වගේම දේශපාලන අධිකාරිය සහ වගකීතු පුරවැසියන් විදිහට අපිත් යම් කිසි දායකත්වයක් එකට ලබා දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි එක පැත්තකින් පොජන පෙරමුණ තිය සඳහා අද මේ වෙනකොට මෙවැනි මධ්‍යස්ථාන කොවිඩ් ඉන්ටර්මීඩියම් ට්‍රේනින් ට්‍රීට්මන්ට් සෙන්ටර්ස් විදිහට වෙනස් වෙනකොට ඒකට අවශ්‍ය යටිදල පහසුකම් සපයන්නත් ශ්‍රමදායකත්වය ලබා දෙන්නත් අපි මැදිහත් වෙලා ඉන්නවා. හැම දිස්ත්‍රික්කයකම රෝගීන්ව රඳවා ගන්න අතරමැදි රෝහල් ධාරිතාව වැඩි කරගන්න මේ වෙනකොට කටයුතු කරන ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ එක අතහැරලා තියෙන ගමන් ෆැක්ටර් ටිකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට මාස 6කට බදු පදන මේ අරගෙන දැන් මේ තාවකාලික අතරමැදි රෝහලක් බවට පරිවර්තනය කරන්න ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමාත් ඒ කාර්ය මණ්ඩලය විශේෂයෙන් පළාත් සභා අරමුදල් යටතේ කටයුතු කරගෙන යනවා. මේකේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික මිලදී අරගෙන විශේෂම නාමික නාවික හමුදාවේ පිරිස විසින් වහාම පිරිසකර කිරීමේ කටයුතු පෙරීගෙන යනවා. ඇඳවල 2000ක් විතර ධාරිතාවක් අපිට එකතු කරගන්න පුළුවන් පද්ධතියට ඉන්දියාවෙන් සංචාරකයෝ ගේන එක සම්පූර්ණ නවත්තලා තියෙනවා දැනට සති 3-4කට. මොකද ඉන්දියාවෙත් ඊටත් වඩා වෙනස් වෛරස් ප්‍රභේදයක් වාර්තා වෙන නිසා ඒ අවශ්‍ය කරන සීමා ටික පනවලා තියෙනවා. News first එක් අරමුණක් වෙනුවෙන් YouTube ග්‍රාහකීන් මිලියනයක් සමග නොනවති ඉදිරියට